the web news. දැන් ඇත්තටම මේ මැයි මාසයේ අග වෙනදි ඉස්සර පාර්ලිමේන්තු විසිරුව හැරියොතින් ජූලි මාසයේ පළවෙනි දෙවෙනි සතිවල මහමැතිවරණ නැතිවන්න පුළුවන් නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති වුණත් ඉතින් මහමැතිවරණයක් පාර්ලිමේන්තු විසිරුව හැරීමයි මහමැතිවරණයක් තැබීමයි කියන එක එකටම යන්නේ නැහැ. පාර්ලිමේන්තු විසිරවන දවසේ ජනාධිපතිවරයා ගැසට් එකෙන් කියන්න ඕන කවදද ඊළඟ පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕන කියලා. හැබැයි එහෙම කිව්වට එදාම රැස් වෙලා නැහැ. සමහර කාලවල ඒක දික් වෙලා තියෙනවා. දැන් පහුගිය මහමැතිවරණේ මාස 6ක් විතර දික් වුණා. ඉතින් මේ වෙලාවේ ජනාධිපතිවරණයට තමයි මූලිකත්වය එන්නේ. මොකද ව්‍යවස්ථාවෙන් මේක සම්මත වෙලා තියෙන්නේ. ජනාධිපතිවරණේ තියලා මහමැතිවරණේ තියන්නත් ඉඩ තියෙනවා. නැත්තම් මේ දෙකම එකට තියන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඔබතුමා කියනවා වගේ ඉස්සල්ලා තියන්නත් පුළුවන්. හැබැයි මැතිවරණ කොමිසමේ ප්‍රධාන අභිමතාර්ථය මහමැතිවරණයට වඩා ජනාධිපතිවරණේ හරි වෙලාවට තියෙන එක. මොකද විධායක බලය හිස් කරන්න බෑ. පාර්ලිමේන්තුවක් නැතුව කැබිනට් එකකින් රට පාලනය කරගෙන ගිය අවස්ථා තියෙනවා මාස 6ක් හතක්. හැබැයි විධායක ජනාධිපතිවරයෙක් නැතුව මේ රට පාලනය කරලා නැහැ 978න් පස්සේ කවදාකවත්. එහෙම වෙන්න බෑ. ඒක නිසායි අර ජනාධිපතිවරයාගේ තනතුරු ඉවර වෙන්න මාසෙකට ඉස්සර ජනාධිපතිවරණ තියලා ඉවර කරන්න ඕනයි කියන්නේ ඒකයි. ඒ නිසා මම හිතන්නේ මහමැතිවරණයත් යන ඊට වෙලාව ඇති. නමුත් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් ඒක සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය නම් පුළුවන් මැතිවරණයේ ඊටික්මනින් තියන්න. එහෙම නැත්නම් දෙකම එකට තියන්න පුළුවන්. එහෙම නැත්නම් පස්සේ තියන්න පුළුවන්. ඉතින් විසිරෙව්වත් නැතත් පස්සේ කොහොමවත් මැතිවරණයක් එනවා.